ඔව් මෙහෙමයි මේක ඇත්තටම විශාල අභියෝගයක් දැන් මේ බාරගත් අමාත්‍යාංශය මම හිතනවා රටේ අද තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අපි දන්නවා පහුගිය කාලෙම අපිට සල්ලි විශාල ප්‍රමාණයක් නැතුණා බිලියන 5කට කිට්ටු වෙන්න සංචාරක ව්‍යාපාරෙන් එතකොට අපි ගොඩාක් තැන්වල කඩාවැටලා තියෙන ව්‍යාපාරයක් තමයි සංචාරක ව්‍යාපාරේ මුළු රටේම ඒකෙන් ඇත්තටම සුළු වශයෙන් හරි සංචාරක ව්‍යාපාරේ නියැලී ඉන්න වැඩ කරන කට්ටියට ව්‍යාපාරිකයෝ ගොඩාක් දුරට වැටලා තියෙනවා මේ මොහොතේ ආර්ථිකව. ඉතින් අපි ඒ සියලු දෙනාම නැවත ගොඩනගන්න ඕනේ. ඒක අති අත්‍යවශ්‍ය දෙයක්. රටේ ඒ සංචාරක ව්‍යාපාරේ නියැලී සිටින සියලුම පුංචි හරි සුළුවෙන් හරි ව්‍යාපාරයක් කරන අය නගා සිටවන්න ඕනේ. එතකොට මේක මේ අභියෝගය අනිවාර්යයෙන්ම ජයගත යුතු අභියෝගයක්. මොකද මේ රට ඉදිරියට යන්න නම් මේක මේ ඉතාම මේ වැදගත් මේ තැනක් විදිහට දකින සංචාරක අමාත්‍යාංශය. ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේක ලබන අවුරුද්දේවත් වෙනකොට මේ ලංකාව මම මේ මට මං කියන්නේ මෙහි මම දැන් මේ අවුරුද්දේ අන්තිම වෙනකොටවත් මාස මෙහිම ගානකින් මෙච්චර ගේනවා එහෙම නෙමෙයි. අද අපේ රට තියෙන තත්ත්වය ලෝකයේ දිහා බැලුවාම ගොඩාක් රටවල් වලින් හිතාගෙන ඉන්නේ දැන් අපි බැංක්‍රප්සි මේ ඩික්ලෙයාර් කරපු තර මේ වගේ රටක්නේ. එතකොට ඕනම ලෝකේ ඕනම සංචාරකයෙක් බලනවා මේ වගේ රටකට යන එක ගැන ඒගොල්ලෝ පොඩ්ඩක් දෙපාරක් හිතනවා. මොකද අපි හරි අවාසනාවන්ත විදිහට රට බැංකලොත් කරා. ඒක හින්දා ඒක ඒ වගේ රටකට එනවද නැද්ද කියන අනිත් එක තමයි විශේෂයෙන්ම රට තුල සංචාරකයෙකුට එන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි ඒගොල්ලන්ගේ ආරක්ෂාව. මේ රටේ ඒගොල්ලන් හැමතිස්සෙම ඕනම රටක ආරක්ෂාවක් නැති වුණොත් තමයි කියන්නේ රටට යන්න එපා කියලා ට්‍රැවල් බෑන්ස් දාන්නේ. ඉතින් ඒකෙන් හින්දා අපි අනිවාර්යයෙන්ම හදන්න ඕන දෙයක් තමයි මේ රටේ සංචාරකයෝ මේ රටට පැමිණෙන සංචාරකයෝට ආරක්ෂාව. අනිත් එක තමයි පටන් ගන්නම තැන තමයි ගුවන්තොටුපළ. ඒ ලංකාවේ ගුවන්තොටුපළ හදන්න ඕනේ ඉස්සෙල්ලාම. මොකද ලංකාවට එන මිනිසුන් මේ එන සංචාරකයෝ ඉස්සෙල්ලාම එන්නේ ගුවන්තොටුපළට. ඒ ගුවන්තොටුපළට ආවහම අපේ සමහරක් ඉන්නව නිලධාරී ඒ සංචාරකීන්ට කතා කරන විලාසය ඒගොල්ලන්ගේ ඇටිටියුඩ් එක ඒක අනෙක්සෙප්ටබල්. ඒක කියන්නේ ඒක ගන්නම බෑ අපිට. ඒක වැරදි. මොකද ඒගොල්ලෝ එන්නේ රටට යම්කිසි මුදලක් අරගෙන මේ මුදල් වියදම් කරන්න. එතකොට මේ මුදල් වියදම් කරන්න එන මනුස්සයව අපි ආදරෙන් පිළිගන්න ඕන. හැබැයි සමහරක් අය හිට නිකන් ඒගොල්ලන් හරි වදයක් වෙලා වගේ. ඒගොල්ලන් හැසිරෙන විදිය මේ ඔය මේ ගුවන්තොටුපළේ කට්ටිය මේ එයාපෝට් එකේ. අන්න එතන ඉස්සෙල්ලා වෙනස් කරගන්න ඕන අපි. ඒකින්ද එතන පටන් ගන්න ඕනේ එතන වෙනස් කරගෙන. මම මේක ගැන කතා කරලා තියෙනවා මීට ඉස්සෙල්ලා ගොඩාක් අපේ කමිටි මීටින්ග්ස් වල ගුවන් සේවා මේවා වල කතා කරලා තියෙනවා අනිවාර්යෙන් හදන්න ඕන. අනිත් එක ඔය එයාපෝට් එකේ හදන්න ඕන සිල්ක් රූට් එකක් පැමිණෙන සංචාරකීන්ට. මොකද ගොඩක් සංචාරකයෝ ෆස්ට් ක්ලාස් බිස්නස් ක්ලාස් සල්ලි විශාල වගේ වශයෙන් ගෙවලා ෆ්ලයිට්ස් වලින් ඇවිල්ලා අර නෝමල් චැනල් එකේම එන පෝලිමේ හිටගෙන ඉන්න ඕන පැය ගාණක්. ඒතර ඒක නෙමෙයි ඒගොල්ලෝ අච්චර සල්ලියක් ගෙවන්නේ ඒ වගේ සේවාවක් ලබා ගන්න නෙමෙයි. ඉතින් අපි ඒ ටික හදන්න ඕන. එතකොට ඒ විතරක් නෙමෙයි මේ රට සංචාරකය කියලා කිව්වම මෙතුවක් කාලෙකට අපි කරලා තියෙන්නේ සාමාන්‍ය සංචාරක. සංචාරකයේ එච්චරයි. හැබැයි ලංකාවේ තියෙනවා අපිට විකුණන්න පුළුවන් විශාල වශයෙන් දේවල් මේ රට තුල. මොකද මේක දිවයිනක්. එතකොට මේකේ තියෙනවා කොටස් වශයෙන් බෙදා ගන්න පුළුවන් සංචාරකය. අපිට බෙදන්න පුළුවන් කොටස් වශයෙන් කිව්වොත් එන්ටර්ටේන්මන්ට් ටුවරිසම් මෙඩිකල් ටුවරිසම්. මොකද ඔය ආයුර්වේද වලට ආශ්‍රම වලට එන ගොඩාක් ටුවරිස්ලා ඉන්නවා. මේක මේ පැත්තට හරව ගන්න පුළුවන් අපිට ඒ ටුවරිසම් පැකේජස් වලට. එතකොට එනවා කල්චරල් ටුවරිසම්. කල්චරල් ටුවරිසම් එකේ තමයි අපේ ඔය සීගිරිය අර දඹුලු ඒ වගේ දේවල් අනුරාධපුර පොළොන්නරුව වගේ දේවල් අපිට ඒ සංචාරය කරන්න පුළුවන් කල්චරල්. එතකොට තව එකක් තියෙනවා එන්ටර්ටේන්මන්ට්. එන්ටර්ටේන්මන්ට් ටුවරිසම් කියන්නේ ඒගොල්ලෝ එන්නේ ක්ලබ්ස් යන්න නයිට් ක්ලබින් යන්න කණ්ඩ බොණ්ඩ විනෝද වෙන්න ඒ වගේ එන්ටර්ටේන්මන්ට් වලට. අද අපේ රටේ ඇත්තටම ඒක හරිම අඩුයි. මොකද අපි රටක එන සංචාරකයන්ගෙන් සල්ලි ගන්න ඕන නම් අපිට ඒගොල්ලන්ගෙන් බල්ලෙන් සල්ලි ගන්න බෑනේ. අපිට ඒගොල්ලන්ට වියදම් කරන්න ඔපර්චුනිටි එකක් දෙන්න ඕනේ.
ඒ ඔපචුනිටි එක නැත්තම් දැන් රෑ 10න් පස්සේ කොළඹ නිකන් සොහනක් වගේ නම් අපිටත් පේනවනේ ගියාම රෑ 10න් පස්සේ ගියොත් කොළඹ මුකුත් නැහැ. වියදම් කරන්න තැනක් නැහැ. සල්ලි දිනවා වියදම් කරන්න තැනක් නැහැ. ඉතින් මිනිසුන්ට ගහලා සල්ලි ගන්න බෑනේ. ඉතින් ඒකින්ද අපි මේකට ඔපචුනිටිස් දෙන්න ඕනේ වියදම් කරන්න. මේ ඔපචුනිටිස් හදන්න ඕන අපි. මොකද ඒකට තමයි නයිට් ලයිෆ් කියන්නේ. And night economy කියලා කියන්නේ. ඉතින් ඒක අපි හදන්න ඕනේ. එතකොට ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. තව තමයි agro tourism. අපිට තියෙනවා මේ රටේ ඕන තරම් agro tourism කරන්න පුළුවන් අපිට ලංකාවේ. අනිත් එක තමයි education tourism. ඒගොල්ලන්ගේ exchange කරන්න පුළුවන් අපිට education. ඒකයි අපිට මේ රටේ අපි හදන්න ඕන private universities තව. මේ universities වැඩි කරන්න ඕන. මොකද අපේ dollar ටික අපි කරන්නේ අපේ ළමයින්ගේ මේ අධ්‍යාපනයේට මේ පිටරටවල වලට යවනවා. රුපියල් ටික ඩොලර් කරලා. එතකොට අපි බලන්න ඕන ඒ රටවල වල ඉන්න මිනිස්සුත් අපේ රටට ගෙන්න ගන්න ක්‍රමයක්. එතකොට ඒක එකක්. නමුත් tourism වලත් educational tourism තියෙනවා. අනිත් එක තමයි මම දැන් කිව්වා sectors ගොඩක්. Education, medical, agro, entertainment, cultural එතකොට මේ තව එකක් sports tourism. දැනට ලංකාවේ තියෙනවා අරුගම්බේ වල අපේ සර්ෆින් ඉන්ටර්නැෂනල් සර්ෆින් ෆෙස්ටිවල්ස් තියෙනවා අරුගම්බේ. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් ක්‍රිකට්. අපි කොච්චර මේ මේ රට මේ ක්‍රිකට් වලට ෆේමස් රටක්ද ශ්‍රී ලංකාව කියන්නේ. දැන් අපි මම සුබපතන්න ඕන අපේ ආසියාවේ මේ අපි කප් එක අරන් ආව මේ පාරේ සියලු දෙනාටම. ඉතින් මේක අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන් ස්පෝර්ට්ස් ටුවරිසම් මේ රටේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇවිල්ලා මේ ක්‍රිකට් මැචස් හදන්න ඔය T20 ඒ වගේ දේවල් තියෙනවනේ. ඒ වගේ අපි හදන්න ඕන දේවල් රට තුල. හදලා මේ ස්පෝර්ට්ස් ටුවරිසම් කියන එකත් අපි අනිවාර්යයෙන්ම රටට ගේන්න ඕන. ඉතින් මේ ටුවරිසම් කියන්නේ එක සෙක්ටර් එකක් විතරක් නෙමෙයි. ටුවරිසම් කියන්නේ සෙක්ටර්ස් ගොඩක් මේ රටේ. මොකද අපිට ලංකාව විකුරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා පිටරට මිනිස්සුන්ට, මේ සංචාරකින්ට. ඉතින් අපි ඒවා අඳුනගෙන ඒවා හරියටම මේ හදලා ඩිවලොප් කරලා ඒ වගේ සංචාරක ව්‍යාපාරයක් ගොඩගන්න ඕන. මේ ඒක අපිට කරන්න බැරි කමක් නැහැ, කරන්න පුළුවන්. මොකද ස්වභාව ධර්මයෙන් අපිට දීලා තියෙනවා මේ රටේ හැම දෙයක්ම. හැමදේම දීලා තියෙනවා ස්වභාව ධර්මය. අපි පාවිච්චි කරන්නේ නැති එක විතරයි තියෙන ප්‍රශ්නේ මේ රටේ. ඉතින් ඒක හින්දා අපි මේ ස්වභාව ධර්මයෙන් දීලා තියෙන දේ අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. මගේ බලාපොරොත්තුව මේ රට අනිවාර්යයෙන්ම මේ ගත්ත අභියෝගය මේ වගේ මේ ටුවරිසම් වලින් මට ඒක කරන්න මම විශ්වාස කරනවා. මට ඒ ලැබෙන්න ඕන බලය, ඒ ලැබෙන්න ඕන දේවල් ටික ලැබෙයි, ඒ ප්‍රතිපාදන ටික ලැබෙයි මේ රට හදන්න අවශ්‍ය කරන දේවල් ටික. ඉතින් නිලධාරීන්ගෙනුත් මම බලාපොරොත්තු වෙනවා සංචාරක අමාත්‍යංශ සීලු දෙනාගෙන්ම ඒගොල්ලෝ මට ඒ සහයෝගය ලබා දෙයි කියලා. මට විශ්වාසයක් තියෙනවා ලබා දෙයි කියලා. මොකද අපි ඔක්කොම වැඩ කරන්නේ එකම අරමුණක් වෙනුවෙන්. ඒ තමයි මේ ලංකාව ගොඩ දාගන්න ඕනේ කියන එක. මොකද ලංකාව ගොඩ ගියේ නැත්තම් මේ රටට ඩොලර් ආවේ නැත්තම් අපි මිනිස්සු බනිනවා 225ටම. 225 කියන්නේ මේ රටේ පුරවැසියෝ. 225 කියන්නේ මේ රටේ ජනතාවට අයිති කොටසක්. මේ රටට ඩොලර් ආවේ නැත්තම්, මේ රටට ඩොලර් ගෙනාවේ නැත්තම්, මේ රටට අපිට ගෑස් ටික, ඉන්ධන ටික, ඒ සියලු දේම ගන්න බැරි වෙනවා. මොකද අපි ආරායන නෙමෙයි අපනායනයෙන් ඉන්න රටක්. ඒකයි වෙලා තියෙන. අපිට ගෑස් හදන්න බෑ, අපිට බෑ පෙට්‍රල් ඩීසල් ටික හදන්න මේ රටේ. එතකොට වෙන්නේ අපිට ඩොලර් නැති වුණොත් අපිට ඒ ටික ගන්න ලැබෙන්නේ නැහැ. ඒ ටික ගන්න ලැබුණ නැති වුණොත් මතක තියාගන්න 225 වෙන අපිටත් ගෑස් ගෙදර හදන්න බෑ, ඉන්ධන හදන්න බෑ. එතකොට අපිත් ඒ ගමම්ම වැටෙනවා. ඉතින් අපි සියලු දෙනාම මේ එකම මේ නැවක ඉන්නේ. මේ නැව ගිලුණොත් අපි සියලු දෙනාම මේ නැවත් එක්ක ගිලිනවා. ඉතින් ඒකින්දා සමහර වෙලාවල් වලට අපි බලනවා රටක් කියන්නේ නැවක් කියලා. මම කියන්නේ පුංචි පුංචියට හිලක් තිබුණොත් සමහරක් අය ඒක දිහා බලලා ඒකෙන් වතුර එනවා දැක දැක අහක බලාගෙන යනවා. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ මේ පුංචි පුංචි එකතු වෙන වතුර ටික මේ නැව ගිලවන්න පුළුවන් කියලා. මොකද හැම කෙනාම බැලුවොත් මේ මෙතනින් ඇවිල්ලා තියෙන මේ වතුර ටික නවත්තන්න මේ හිල වහගන්න උත්සාහ කරේ නැත්තම් ඇලිත් අය කිව්වොත් මේක කැප්ටන්ට අයිති දෙයක්, ඒක ඉංජිනියර්ට අයිති දෙයක්, ඒක නැවේ මේන්ටෙනන්ස් වලට අයිති දෙයක්, මම මොකටද ඒක දිහා බලන්නේ කියලා හිතුවොත් අන්තිමට වෙන්නේ නැව ඔක්කොම වතුරේ එකතු වෙලා අපි ඔක්කොම ගිලෙනවා. ඒ වගේ තමයි රටත්. ඉතින් අපි මං හිතනවා මේ මේකේ ඉන්න නිලධාරිත්, මේ රටේ ඉන්න අනිත් රාජ්‍ය සේවකයොත්, මේ අමාත්‍යංශ ටිකත් ඔක්කොම එකතු වෙලා මේක ගොඩ ගන්න වැඩපිළිවෙලක් හදලා ගොඩ ගනී කියලා. නමුත් මට විශ්වාසයක් තියෙනවා, මට
අවශ්‍ය ඒ ඕන කරන දේවල් ටික ලැබුණොත් මේ රට මම මේ සංචාරක ව්‍යාපාරේ ගොඩ දාලා දෙන බවට මට විශ්වාසයි. ඔව් අනිවාර්යයෙන් ඒක තමයි මම කිව්වේ ඒ සුළු පරිමාණයෙන් හරි රැකියාවල් කරපු මිනිස්සු මේ මේ ශේෂ්ත්‍රයේ මේ සංචාරක ශේෂ්ත්‍රයට අයිති වෙලා ඉන්නවන විශාල කොටසක් මේ රටේ. එතකොට ඒ අයට අපි අනිවාර්යයෙන් මේ සහනත් සලසන්න ඕනේ. ඒ සහන සලසන්න නම් අපි ආදායමක් ලබන්න ඕනේ. මේකේ අපි මේ තිබ්බ විදිහට නෙමෙයි. මම කියන්නේ සංචාරක අමාත්‍යාංශයේ සංචාරක ව්‍යාපාරේ මේ රටේ අපි හම්බ කරා ඩොලර් මං හිතන්නේ බිලියන 5කට කිට්ටු වෙන සෑම වසරකම. එතකොට මම හිතන්නේ ඩොලර් බිලියන 5ක් අද මේ රට තියෙන තත්ත්වය අනුව මේ රට බංකලොත් භාවයට පත් වෙලා තියෙන තත්ත්වය අනුව මේ ආර්ථිකයේ ඊට වැඩිය මම බලන්නේ ඉන් එහාට. ඒ ඩොලර් බිලියන 5න් නවතින නෙමෙයි. මම බලන්නේ ඊටත් එහා ගිය ආර්ථික ඒ කියන්නේ ආදායමකට. මොකද නැත්තම් අපිට මේ රටට ඉදිරියට මේ ණය ගෙවාගෙන මේ ප්‍රශ්න ටික විසඳ ගන්න විදිහක් වෙන්නේ නැහැ. එමුතුමිය දැන් සංචාරක ව්‍යාපාරය කියපුවාම දැන් අපි ගොඩක් වෙලාවට ගණන් ගන්නෙ පිටරට ඉඳලා ලංකාව නරඹන්න සංචාරකයෝ ගැන. දැන් අපිට ඊට වඩා ඉස්සරහට යන්න පුළුවන් සංචාරක ව්‍යාපාරයත් එක්කම යනවා. දැන් ප්‍රයිවට් යුනිවර්සිටිස් වගේ ලංකාව ඇති කරොත් ඒ රටවල විදේශ රටවල දරුවන් එනවා. ඒගොල්ලන්ගේ ඩෙමෝපි ඉන්ටර්හීට හරි විසිට කරන්න එනවා. අන්න ඒ වගේ ශේෂ්ඨ ගණනාවක් එක්ක බැඳිලා තියෙනවා. ඔබතුමිය මොකද අනිත් අමාත්‍යාංශයත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න වෙනවා. මේක ඇත්තටම දියුණු කරනවා අනිවාර්යෙන්. ඔව් මෙහෙමයි. මම දැන් ওই යුනිවර්සිටි කතාව දැන් කිව්වා කොහොමදත්. මොකද්ද අනිත් එක තමයි මේ රටේ මේ මතක තියාගන්න ඕන ලංකාවේ මිනිසුන්ට සල්ලි නැතුව නෙමෙයිනේ. ලංකාවේ මිනිස්සු රුපියල් ටික ඩොලර් කරලා මැලේසියාවේ සිංගප්පූරුවේ ඩුබායි වල ඉන්දුනීසියාවල ඒ වගේ රට මාලේ මාලදිවයිනට ඒ වගේ රටවල් වලට යනවා. ඇයි යන්නේ? යන්නේ වියදම් කරන්න. ඇයි වියදම් කරන්න යන්නේ? අපේ රටේ ඒ වගේ ෆැසිලිටීස් නැති හින්දා. ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ? මේගොල්ලෝ යන එක නවත්ත ගන්න ඕනේ. එතකොට අපේ රට ඒ වගේම තමයි. දිවයිනක්නේ මේකත්. මාලදිවයින වගේම ලස්සනයි අපේ රටත්. ඉතින් අපි හදන්න ඕනේ ඔපචුනිටි එක. මේගොල්ලන්ට අපේ රට තුල වියදම් කරන්න තැන් හදන්න ඕන. දැන් එකක් මන්නාරම මම එදත් කිව්ව දෙයක් තමයි මන්නාරම දූපත. මන්නාරම දූපත අපිට සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන් එන්ටර්ටේන්මන්ට්. මැකව් කියන මේ මේ රට වගේ ඒ රට ඔක්කොම එන්ටර්ටේන්මන්ට්. මැකව් මේ මේ දූපත වගේ අපිට මන්නාරම් දූපත සම්පූර්ණයෙන්ම එන්ටර්ටේන්මන්ට් එකක් කරන්න පුළුවන් එන්ටර්ටේන්මන්ට් දූපතක් ඩොලර් වලින් පමණක් බිස්නස් කරන. රුපියල් නැහැ. ඩොලර් පමණයි. මේක අපි කන්වර්ට් කරලා හදන්න ඕන ඩොලර් වියදම් කරන තැනක් බවට විතරක්. මේකට එන්න ඕන තරම් ලෝකේ වටේ මිනිස්සු ඉන්නවා. එහෙම හැදුවොත්. ඕන තරම් ඉන්නවා. ඉතින් ඒකෙහිඳ අපි ඒ වගේ දේවල්. එතකොට ඒ වටපිටාවේ තියෙන අපේ එයාපෝර්ට්ස් ටික. අපේ එයාපෝර්ට්ස් ටික ඩිවලොප් කරන්න පුළුවන් ඒ හින්දා. ඒ හේතු හින්දා. දැන් එතනට එන්න ළඟම ඔය පලාලි තියෙනවා, ජැප්නා එක තියෙනවා, ඔය KKS තියෙනවා. ඒ වගේ එයාපෝර්ට්ස් තියෙනවා. ඒතකොට ඒවා අපිට සම්පූර්ණයෙන්ම ඩිවලොප් වෙනවා ඒ වගේ දේවල් කරාම. ඉතින් ඒකයි. අනිත් එක මතක තියාගන්න තව ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ කරලා නැති මේ මෙතුවක් කාලෙකට. මේ රටේ අපේ ඉන්නවා මේ ලෝකේ හැමතැනම විශ්‍රාමිකය. ලෝකේ හැම රටකම ඉන්න විශ්‍රාම ගිය මිනිස්සු. ඒ කියන්නේ ඒගොල්ලෝ හොතට හම්බ කරලා, ඉතුරු කරලා, ජීවිතේ වැඩ කරලා ඔක්කොම කරලා ඉවර වෙලා ඒ මිනිස්සුන්ට යන්න තැන්. විශ්‍රාමිකයන්ට ඇවිල්ලා විසිට් කරන්න. අපි එන්න ඒ වගේ ෆැසිලිටීස් හදන්න ඕන මේ රටේ විශ්‍රාමිකයින්ට එන්න. මොකද ගොඩක් ඉන්නවා, ගොඩක් රටවල් වල යන්නේ දැන් විශ්‍රාමික විශ්‍රාම ගිය කට්ටිය තමයි ඒගොල්ලෝ ට්‍රැවල් කරනවා ලෝකේ වටේ. ඉතින් අපි මේ රට ඒගොල්ලන්ටත් ආරක්ෂා සහිතව මේ රටට එන්න අපි හදන්න ඕන. අනිත් එක තමයි ඩිසබිලිටි. ඒ ෆැසිලිටීස් ටික අපි හදන්න ඕන අනිවාර්යයෙන්ම සංචාරක ව්‍යාපාරේ. මොකද ඩිසේබල් කට්ටිය ගොඩක් ඉන්නවා සංචාරක හැටියට රටවල් වලට එන්න. ඒකේ ඒගොල්ලන්ට ෆැසිලිටීස් නැතිකමට ගොඩක් අය එන්නේ නැහැ. ඒකෙින්ද අපි ඒ ගොඩාක් කොටස් තියෙනවා මේ රටේ හදන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒව ටික කරන්න. ඔය දැන් ඔබට මේ කිවර දූපත් ගැන මොකද උත්තර බෙටුන් දූපත් මං හිතන්නේ 60 ගණක් විතර ලංකාවේ තියෙනවා කිසිම ආර්ථික ප්‍රයෝජනයක් ගන්නෙ නැති. අපි අහලා තියෙන්නේ මන්නාරම කිව්වහම පුංචි කාලේ අපිව බය කරන්න මෙහෙමනේ ගෙනිහිල්ලා දානවා මන්නාරමේ කරෝල වේලන්න කියලා. අපි අහලා තියෙන්නේ ඒකනේ. මේ අරේ රටට දැන් කරෝල වේලලා ද හරියන්නේ. එතකොට කරෝල වේලන්න තියන්නේ මොකටද මන්නාරම? මෙච්චර වැඩක් කරලා ඩොලර් හම්බ කරන්න පුළුවන් කමක් තියෙද්දි මේ රටේ මොනවද කරන්න බැරි?
බලා කරන්න ඉස්සලාම ඕනේ උමනාව අදහස් එච්චරයි. Thank you.